आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सीत उदयसन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्तान ගුරු විදුහල්පති අර්ගලයේ නිම කරමින් වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛේ නිකුත් කෙරෙයි. ජනපති මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැඩකි. ආශිර්වාදත් ලබා ගනි. ජනපතිගේ රාජාසන කතාවට හිටපු අගමැති රනිල් සහ කිරියැල්ල විවාදයක් ඉල්ලයි. ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත මෙවන විට ශ්‍රී ලංකාවට තෙල් නැගත් නැව් දෙකක් වරායට පැමිණ තිබෙනවා. නමුත් එම ඉන්ධන ගොඩබාන්න රජයට ඩොලර් නැති බව වෘත්තීය සමිතිය පවසනවා. ඩොලර් නැති මොහොතක පිරිපහදුව වහලා ඇතිවෙන්න පිරිපහදු ඉන්ධන කියා තියනවා කියලා ජනතාවට ප්‍රකාශනිකුත් කරමින් අද වෙන විට ඩීසල් නැව ලංකාවට ඇවිල්ලා දින 11යි. ඩීසල් නැව ඉවරෙන්න අද හවස 28 වෙනිදා ආපු පෙට්‍රල් මෙට්‍රික් ටන් 40 නැව මේ මොහොත වන විට ගොඩබෑමේ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඉන්ධන ටික ගොඩබාන්න අවශ්‍ය මුදල් මේ මොහොත වෙනතුරු නිදහස් වෙලා නැහැ කියන එක දැන් තහවුරු. එහෙනම් මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? රටේ ජනතාවට ආපෝ පොලිමට තල්ලු වීමක්. මේ එක නැවක් අදයි ඉවර වෙන්නේ. දින 11යි. දින 8ක ප්‍රමාද ගාස්තු ගෙවන්න ඩොලර් 25000 ගන්න. ඊළඟ නැව තාම බාලත් නැහැ. අදාළ මුදල් ගෙවන්න නැතිලා මේ වගේ පෙට්‍රල් නැව එළියේ 28 වෙනිදාවේ අද 6 වෙනිදා දින 8 හෙටනව බාණ්ඩ කිව්වත් දින 13ක් විතර යනවා දින 6කට 7කට නම් ඉන්ධන ගබඩාව අපි ගාව තියෙන්නේ අමතර තොග නැතිනම් 28 වෙනිදා ආපු නැව දින 8ක් තිස්සේ මුහුදෙනම් තියෙන්නේ ජනතාව යන්නේ ඉන්ධන හිඟයක් එක්ක පෝලිමට නෙමෙයිද මේ මොහොත වෙනතුරු නැව බාලා නැහැ පෙට්‍රල් මෙට්‍රික් ටන් 90000ක 35000යි මෙට්‍රික් ටන් 5095 පෙට්‍රල් එහෙනම් දින 8කුත් පහු වෙලා එහෙනම් අර්බුදයකට පෝලිමේකට හිඟයකට නෙමෙයිද දැන් ඇවිල්ලා තියෙන්නේ ජනතාව පෝලිමේ නැතුව ඉන්නනම් ජනතාව ගෙදර ඉන්න ඕනේ රස්සාවට නොගිහිල්ලා මේ අතර සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීම නිසා තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් තොග ප්‍රමාණවත් නොවීමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් ද ඇති විය හැකි බවයි ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. එමෙන්ම ගල් අඟුරු ටෙන්ඩරයද තවමත් කවුරුත් අරගෙන නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අපි පැහැදිලිව ඊළඟට කිව්වා මේ බොරතෙල් අර්බුදය නිසා පිරිපහදුව වහන නිසා දැවි තෙල් ටික අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙන නිසා මේ වෙන විට ජලාශවල වතුර 100%ට අඩි බැහැලා තියෙන නිසා තාප විදුලි විදුලි බලාගාර 100%ට ක්‍රියාත්මක වෙන නිසා ක්‍රියාත්මක කළ යුතු නිසා අනිවාර්යෙන් විදුලි බල කප්පාදුවකට විදුලි බල බිඳ වැටීමකට යන්න වෙනවා කියලා. එනගේ වගකීම ගන්න ඕනේ ආණ්ඩුවේ බලශක්තිය අමිතිවරයා. ජනතාව එක පැත්තකින් පොලිමට තල්ලු කරනවා. प्रकाश कलाधी තව දින කිහිපයක් ගත වෙනකොට මේ රටේ නැවතත් අඳුරු වූ දවසක් බවට පත් වෙනවා. ඒක සම්බන්ධව අද පාලකීන් අවශ්‍ය කටයුතු ගිවිසුම් සම්පාදනය කරමින් ඉන්නවා. ඒක අද රාත්‍රියේ සිදුවේයිද, 7 වෙනිදා සිදුවේයිද, 12 වෙනිදා සිදුවේයිද කියලා අපිට දන්නේ නැහැ. මේ වෙනකොට අරලියගහ මන්දිරය ඇතුලේ මේ සම්බන්ධව කතිකාව වෙනවා ඇති. වෙනත් රහසිගත ස්ථානවල මේ ගිවිසුම සම්බන්ධව කතා වෙනවා ඇති. සමහර විට මේ වෙනකොටත් අස්සන් තබලා ඇති. එහෙනම් නඩු දෙකක් තියෙනවා අපිට මේ දේපල බලහත්කාරී ලෙස ඉන්දියානු සමාගම භුක්ති විඳින්නේ රටේ පාලකින්ගේ ආශිර්වාදයේ මැද්දේ 2003 ඉඳන් බලහත්කාරීව තැන්කිය භුක්ති විඳිනවා ඒකට හරියන්න කප්පම් මුදලක් විදියට ඩොලර් වලින් සොච්චමක් අපිට ලබා දෙනවා අපි ආණ්ඩුවට කියනවා උඹලගේ උත්සාහය පරාජය කරනවා උඹලගේ ගිවිසුම් අතරට අස්සම් කරයි උඹලගේ ගිවිසුම් 12 වෙනිදා අස්සම් කරයි හැබැයි අස්සම් කළත් ගිවිසුම් ඒවා අහෝසි කරන්න ජනමතය ඉදිරියේ ඔය හැමෝටම ඔය ගිවිසුම් ආයි අකුල ගන්න වෙනවා අත තියන්න එපා මේ රටේ ජාතික සම්පත් වලට ඔහිලව ගහලා පන්නන දවස වැඩි ඈතක් නෙමෙයි ඒස අපි जनवरी ගුරු විදුහල්පති වැටුප් විෂමතා විවාද කිරීමට අදාළ චක්‍රලේඛය මේවන විට නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා.
දින 100කට ආසන්න කාලයක් පුරා ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය ඇතුළු සිය වෘත්තීය සේවා වලින් ඉවත් වී දැවැන්ත වැඩ වර්ජනයක නිරත වුණා. ඒ සිය වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ඉල්ලමින් වසර ගණනාවක් පුරා පැවති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රටේ සමස්ත ගුරුවරුන්ගෙන් වෘත්තීය සමිති එකක් හෝ දෙකක් ඇරෙන්නට සියලු වෘත්තීය සමිති උද්ඝෝෂණ පවත්වමින් සිය වෘත්තීය අර්ගලය ගෙන ගියා. මේ පිළිබඳව ජනාධිපතිවරයා ග්‍රාමාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වීමත් සමගම ගුරුවරුන් සිය වැඩ වර්ජනය අවසන් කරමින් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මස ගුරු වෘත්තීය සමිති අනතුරු හඟවා සිටියේ ජනවාරි සිට සිය වැටුප් විෂමතාවයේ ඉවත් කරමින් වැටුප් වැඩි කරන බවට රජය ප්‍රකාශ කළද එය ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බවයි. එසේ වුවහොත් රට පුරා යලි දැවැන්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවට ගුරු වෘත්තීය සමිතිය අනතුරු හඟවා සිටියා. මෙවන් පසුබිමක් තුල ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය අද දිනවන විට නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ආත්සනින් යුතුවයි. අදාළ චක්‍රලේඛය 2022 වසරේ ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන පරිදි නිකුත් කර තිබෙනවා. මෙලෙස වැටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිය මතය ප්‍රකාශ කළා. මේක තුළ නොවිසඳුණු ප්‍රශ්න ගණනාවකුත් තියෙනවා. ඒ ප්‍රශ්න තමයි විදුහල්පත් සේවයේ අපි දන්නා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගුරු සේවය විදුහල්පත් සේවයට ආවම වැටුප අඩු වීම. ඒක බරපතල ප්‍රශ්නයක්. ගුරු සේවයේ තව ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කියලා අමාත්‍ය අනුකමිටුව වැටුප් යෝජනාවට අමතරව කියලා තියෙනවා ඒ සියලු ප්‍රශ්න වෙන වෙනම කතා කරලා මට විසඳුම් ලබා දෙන්න කියලා. ගුරු උපදේශක සේවයේ මේ වැඩි කියලා දෙන වැටුප සම්බන්ධනොත් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ සම්බන්ධනොත් යම් විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා වගේම ගුරු සේවයේ 3/2 ගුරුවරයෙක්ගේ 27740 තියෙන වැටුප 31490 දක්වා වැඩි වෙනවා 3750කින්. ඒ වගේම උපාධිධාරී ගුරුවරයෙක්ගේ වැටුප 32200 සිට 37835 දක්වා වැඩි වෙනවා 5635කින්. ගුරු සේවයේ 2/2 ගුරුවරයෙක්ගේ වැටුප 33300 සිට 39175 දක්වා වැඩි වෙනවා 5875කින්. ගුරු සේවයේ 2/1 පන්තියේ 39175 සිට 47425 දක්වා 8250කින් වැඩි වෙනවා. ඒ වගේම ගුරු සේවයේ පළම පන්තියේ වැටුප 44950 සිට 11821කින් වැඩි වෙනවා. විදුහල්පත් සේවයේ 3 වෙනි පන්තියේ වැටුප 35280 සිට 42175 දක්වා 6895කින් වැඩි වෙනවා. විදුහල්පත් සේවයේ 2 වෙනි පන්තියේ වැටුප 40040 සිට 8645කින් වැඩි වෙනවා. ගුරු විදුහල්පත් සේවයේ පළම පන්තියේ වැටුප 46325 සිට 58345 දක්වා 12020කින් වැඩි වෙනවා. දැන් මේ වැඩිවීම තමයි ලැබෙන්නේ. මේක මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලැබපු සුවිශේෂී ජයග්‍රහණයක්. මේ සටන මෙතකින් අවසන්ුත් නැහැ. මේ තිබෙන්නේ අපි ඉල්ලුවේ දීප ව්‍යාප්ත සේවාවේ වැටුප් මට්ටම. ඒක තමයි සුබෝධනි අනුකමිටුවේ යෝජනාව. අපි ඉල්ලුවේ සුබෝධනි අනුකමිටු යෝජනාව දුන්නේකින් තුනෙන් එකක්. ඒ නිසා දීප ව්‍යාප්ත වැටුප් මට්ටම දිනා ගැනීම දක්වාවන අපේ අරගලයේ ඉදිරියටත් දික් වෙනවා. මේ අරගලයේ ඇතුලේ 3/2 පන්තියේ ජෝසප් සොදල කිව්වාගේ රුපියල් 3750ක් වැටි වෙන ආරම්භක වැටුප් පියවරට. නමුත් ඉන්නේ එහාට මේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. මේ අතර රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාමයේ යාමේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය මෙවන විට නිකුත් කර තිබෙනවා. පසුගිය දා දළදා සම්මේලන වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු මහවිහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැක නව වසරට ආශිර්වාද ලබා ගනිමින් සුහද පිළිසඳරක නිරත වුණා. මල්ලතු විහාර භූමියේ ඉදිකිරෙන නව විහාර මන්දිරයේ ඉදිකිරීම කටයුතුද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඉන් අනතුරුව අස්ගිරි මහාවිහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරස්ථානයටද පැමිණි ජනාධිපතිවරයා විහාර මන්දිරය වැඳ පුදා ගනිමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියන් බැහැදක උන්වහන්සේ සමග පිළිසඳරක නිරත වුණා. විහාර පරිශ්‍රයේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලුවා. පසුව ජනාධිපතිවරයා පැමිණි අස්ගිරිය උඩුගම විහාරස්ථානය වෙතයි. එහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදාස හිමිපාණන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට අනුශාසනා කළා.
ජනාධිපති වරයා ස්කිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදකම ධම්මානන්ද හිමියන් ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජය පිරිත සජ්ජායනා කරමින් අස්කිරි මහා විහාර මහා පිරිවෙන වෙත පැමිණි ජනාධිපති වරයාට ආශිර්වාද පළ කළා. මේ අතර මහනුවර ප්‍රදේශයේ සංචාරයේ නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැලේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී සිර මැදිරියක් හා පසු කාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවරාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරෙනවා. ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරනු ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙන්නේ. මෙම අවස්ථාවට දියවඩන නිලමේ නිලංග දෑල මහතාද එක් වී සිටියා. පාර්ලිමේන්තුවේ මූලාසන කතාව සඳහා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂීලීමක් සිදු කර තිබෙනවා. නව වසරේ පාර්ලිමේන්තු සභාවාරය එළඹෙන 18 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. මෙලෙස ආරම්භ වන්නේ නම වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් අවසන් කර නව සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මූලාසන කතාව සිදු කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි. මෙලෙස ජනාධිපතිවරයා විසින් මූලාසන කතාව සිදු කිරීමෙන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. කතානායක මහින්දයාපා බේවර්ධන සහ සභානායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් වෙත ලිපියක් යොමු කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය මේ මාස 19-20 හෝ 21 යන දිනවල පැවැත්විය හැකි බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේද ජනාධිපතිවරයාගේ මූලාසන කතාවෙන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ජනවාරි මාස 18 වෙනි දින ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් ජනවාරි 19 සහ 20 දිනෙහි පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී විවාදයක් විපක්ෂය වෙනුවෙන් අපි කතානායකතුමාගෙන් ඉල්ලලා තියෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ බින්දිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන www.sietanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.